අරගෙන වාගේ බැගේජ් එක යාළට දීලා අන්න එහෙම තමයි ඉතින් යන්න සිද්ධ වෙන්නේ. ඒක ඉතින් හොඳට මතක තියාගන්න. උග දෙනෙක් අමාරු වෙටෙන වැඩක් තමයි මෙහෙම self transfer දන්නේ නැතුව ගිහිල්ලා ඊට පස්සේ ඉතින් බැගේජ් එක හොයා ගන්නත් නැහැ. නමුත් ඉතින් ඔයා ගමනේ අවසානයට යාවි. ඒ වුණාට බැගේජ් එක ඔයාත් එක්ක එන්නේ නැහැ. විසිවෙනි දැන් ඉස්සෙල්ලා වගේ ෆ්ලයිට් එකක් ඔයාලා තෝර ගන්නවා නම් ඒ දිනයක් ඔයාලා තෝර ගන්නවා නම් ඔයාලට හුඟක් අඩුවට එයා ටිකට් එකක් හොයා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් හොඳට මතක තියාගන්න ඔයාලා මේ එයා ටිකට් එක බුක් කරන්න ඕන හැබැයි මාස 3කට මාස 4කට විතර කලින් තමයි. ඔයාගේ ඒජන්ට් අපි බැලුවොත් එහෙම ඔයාගේ ඒජන්සිය එහෙම නැත්නම් ඔයාලට රස්සාව දුන්න පුද්ගලයා එහෙම නැත්නම් ඔයාගේ කම්පැනි එක කන්ටැක්ට් කරලා බලන්න මම එන්න ඕනේ දවස කවද්ද කියලා. ඒ දවස අනුව ඔයාගේ එයා ටිකට් එක බුක් කරගන්න. ඉතින් එතකොට ඔයාට සාර්ථක ගුවන් ගමනක යෙදෙන්න පුළුවන් සහ සාර්ථකව ඔයාට ලංකාවෙන් පිට වෙන්න පුළුවන් කමක් තියෙවි. අයිබෝවන් හැම දෙනාම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔයාලා දන්නවා මේ දවස්වල අපි අලුතෙන් project එකක් පටන් ගත්තා එයා ටිකටින් සර්විස් එකක් ගැන. ඔන්න ඔය ගැන කතා කරන්න තමයි මේ වෙලාවට මම ඔයාලට ලෑස්ති කලින්. එතනදී අපිට හුඟක් calls එනවා බලුවට පස්සේ දවසකට calls විශාල ප්‍රමාණයක් මටයි මගේ team එකටයි ලැබෙනවා විවිධ රටවල් වලින් ලංකාවෙන් සහ රුමේනියාවෙන් හුඟක් රටවල් වලින් අපිට calls එනවා එයා ටිකටින් check කළා. එතනදී මම දැකපු කාරණයක් තමයි ලංකාවේ මිනිස්සුන්ට අපේ ලාංකිකයන්ට මේ එයා ටිකටින් ගැන අදහසක් නැහැ. ඒ කියන්නේ මේවා රේට් යන්නේ කොහොමද? ඒකත් එක්ක මෙතනදී අපි කොහොමද අපිට සරිලන එයා ටිකට් එකක් තෝරගන්නේ සහ ඒ දවස් ගැන කිසිම අයිඩියා එකක් නැහැ යාළට. සමහරක් වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. ඔයාලා රට යන්න හුඟක් සල්ලි, ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම ඇත්තටම රට එනවා නම් ඉන්නේ අපි ගාව ලොකු සල්ලියක් තියෙලා නෙමෙයිනේ. මෙතනදී අපි හුඟක් ඒජන්සියට සල්ලි වියදම් කළා. මේ අන්තිම පොයින්ට් එක තමයි අපිට එයා ටිකට් එකක් දාගන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී අපි හරි සිරිතාවයකට පත් වෙනවා. මොකද අපි ගාව තියෙන ඉතමත් අඩු මුදලක්. ඒකත් එක්ක අපිට සරලන එයා ටිකට් එකක් අපිට හොයාගන්නේ කොහොමද කියලා ඉතින් ඇත්තටම කියනවා නම් එයාලට අයිඩියා එකක් නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ. මෙතනදී විශේෂ කාරණේ වන්නේ එකම ෆ්ලයිට් එකේ එකම ගමනාන්තයට එකම දවසේ දෙදෙනෙක් ගමන් කරනවා. හැබැයි ඉතින් එක්කෙනෙක් වැඩිපුර මුදලක් ගෙවලා එයා ටිකට් එක මිලදීගෙන තියෙන්න පුළුවන්. තව කෙනෙක් ඉතා අඩු මුදලකට ඒ එයා ටිකට් එකම මිලදීගෙන තියෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ඉතින් එහා පැත්තේ සීට් එක වෙන්නත් පුළුවන් අඩු මුදලකට මිලදීගෙන අරගෙන තියෙන්නේ. ඉතින් මෙහෙම වෙන්නේ කොහොමද? ඉතින් ඔන්න ඔය ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නවා ලංකාවේ හුඟක් ටිකටින් ඒජන්සිස් තියෙනවා. ඉතින් මේ ටිකටින් ඒජන්සිස් වලින් ලංකාවේ මිනිස්සු නොදැනුවත්කම නිසාම වැඩි මුදලක් ගෙවලා ඉතින් එයා ටිකට් ගන්න පෙළඹෙනවා. ඉතින් ඒ උගුලෙන් ඔයාලව බේර ගන්න තමයි මේ වැඩසටහන මේ විදිහට මම සූදානම් කළේ. එහෙනම් ඉතින් දිගටම මාත් එක්ක නැදී ඉන්න මේ මගේ YouTube channel එක මෞරේ ප්‍රෝ ඔයාලත් එක්ක හැමදාම රට ජීවිතේ රට සීන සැබෑ කරන්න උත්සාහ කරන මම මෞරේ ජේ මිල්ලවිටිය. මෙතනදී එයා ටිකටින් ගැන කතා කරනකොට එයා ටිකට් එකක් ගන්නකොට හුඟක් වෙලාවට අපි මේ දවස කියන දේ ප්ලෑන් කරගන්න සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට කොහොමද මේ දවස කියන දේ අපි ප්ලෑන් කරගන්නේ? හුඟක් වෙලාවට ඔයා දැන්ට රොමේනියාවේ හරි එහෙම නැත්නම් වෙන රටකින් නම් ඔයා ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට දැන් එයා ටිකට් එකක් ගන්න ඕන නම් ඔයාගේ වැකේෂන් එකට ඔයා කල් තියාම ඒකට අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕනේ. මොකද වැකේෂන් එකක් කියන්නේ අපිට හෙට යන්න කියලා එහෙම යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට නියමිත කාල වකවානුවක් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට මාස 3කට මාස 4කට කලින් ඔයාගේ මේ එයා ටිකට් එක බුක් කරගන්න ලෑස්ති වෙන්න. මෙතනදී අපේ අය කරන වැරද්දක් තමයි හුඟක් වෙලාවට එයාලා මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරලා දිනවකවානුව ඔක්කොම සූදානම් කරලා තමයි පස්සේ මේ එයා ටිකට් එක චෙක් කරන්න යන්නේ. එතකොට ඉතින් හුඟක් වෙලාවට මේ දවස් වලට තියෙන එයා ටිකට් එක ලොකු ගාණක් වෙන්න පුළුවන්. එහෙම කරන්න උත්සාහ කරන්න එපා. ඔයා ඉස්සෙල්ලා කලින් එයා ටිකටින් සර්විස් එකකට කතා කරලා එයා ටිකටින් එකේ ප්‍රයිස් එක බලලා ඔයාට සරලන දවසක් අපි බැලුවොත් එහෙම සතියේ මැද දවසක් අන්නේ වගේ දවස් එහෙම පොඩක් තෝරගෙන ඒ ගැන මම පස්සේ කියන්නම් කොහොමද මේ දිනවකවානුව අපි තෝරගන්නේ කියලා. මොන වුණත් මාස 3කට 4කට කලින් මේ එයා ටිකට් එක බුක් කරන්න උත්සාහ කරන්න. ඒකත් එක්කම ඒ අපි බැලුවොත් එහෙම ඔයාලා දන්නවා ඔයාලගේ වැකේෂන් එක කොච්චර දවසක් ඔයාලා ලංකාවේ ඉන්න පුළුවන්කම තියෙනවද කියලා ඔයාලගේ කම්පැනියේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් අනුව. ඉතින් ඒකෙහිඳ එයාලත් එක්ක කතා කරන්න කලින් ඔයා එයා ටිකටින් කම්පැනි එකක් හරි එයා ටිකටින් සර්විස් එකක් එක්ක හරි කතා කරලා ඔයාගේ මැනේජ්මන්ට් එක දැනුවත් කරන්න මෙන්න මේ දවසේ මම එයා ටිකට් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවට යන්න. ඒකට මට පර්මිෂන් තියෙනවද කියලා. අන්න එහෙම වුණොත් ඉතින් ඔයාට අඩුවට එයා ටිකට් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙවි. දැන් අපි බලමු කොහොමද මේ දවස කියන දේ තෝරගන්නේ කියලා. සාමාන්‍යයෙන් ෆ්ලයිට් ටිකට් එකක් බුක් කරනකොට අපි මේ දවස කියන දේ හුඟක් වැදගත්. මොකද සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන්නේ හුඟක් දෙනෙක් ගමන් බිමන් වල යෙදෙන දවසක්.
නිකන් සාමාන්‍යෙන් අපි හිතුවත්වී කැන්වල සාමානෙන් ෆ්ලයිට් ලයින් එකත් අන්නේ වගේ සිටුවේෂන් එකක් තියෙනවා. අපි බැලුවොත් එම ෆ්‍රයිඩේ සැටඩේ සන්ඩේ කියන හුඟ දෙනෙක් මේ රටවල් මාරුවෙන දවසක්කය කියන්නේ නිවාඩු දවස්වලට එකත් එක තමන්ගේ ගමන් බිමන් හැම දෙයක්ම එකැනෙ හුඟක් වෙලාට අපි බැලුවොත් එම මන්ඩේ අපි බැලුවොත් එම සඳුද මීටින් එකක් වගේ තියෙනවනම් එම හුඟක් වෙලාවට රටකින් රටකට යනකොට අපි කියන්නේ බිස්නස් වැඩකට රටකින් රටකට යනකොට හුඟක් වෙලාවට ඒ කට්ටිය යන්න උත්සාහ කරන හුඟක් වෙලාවට මේ සැටඩේ සන්ඩේ වගේ දවසක තමයි. එතකොට ෆ්‍රයිඩේ තහුව වෙනවා මොකද වීකෙන්ඩ් එකක් ඉස්සරහට එන නිසා. ඒක හින්දා කවදාවත් ඔයාලා ටිකට් බුක් කරනකොට ෆ්‍රයිඩේ සැටඩේ සන්ඩේ බුක් කරන්න එපා. ඒ දවස් තුන මගහැරලා මන්ඩේ තෝකේ ඊට වඩා මම හිතනවා සූටබල් කියලා ටියුස්ඩේ වෙන්ස්ඩේ තර්ස්ඩේ කියන දවස්වල. ඒ කියන්නේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා කියන දවස්වල මේ ටිකට් ප්‍රයිසස් වල හුඟක් අඩුවක් සාමාන්‍යයෙන් ඇවරේජ් එකේ අඩුවක් අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. දැන් බලමු අපි කොහොමද දිනය තෝරගන්නේ කියලා. දැන් ඉතින් අපි දවස දන්නවා කොහොමද අපි යා ටිකට් එක තෝරගන්නේ කියලා. දැන් බලමු ඉතින් දිනය කොහොමද තෝරගන්නේ කියලා. හුඟක් වෙලාවට මාසයේ අවසාන සතිය සහ මාසයේ මුල සතිය පුළුවන් තරම් මෙතනදී මගරින් උත්සාහ කරන්න. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මාසයේ අග සතියේ හුඟක් වෙලාවට මිල ගණන් අධික වෙනවා. මොකද හේතුව මිනිස්සු හුඟක් වෙලාවට උත්සාහ කරනවා ගමන් බිමන් වල යෙදෙන්න මාසයේ අවසානයේ. ඒකත් එක්ක මාසයේ මුල සතියත් හුඟක් වෙලාවට මේ ෆ්ලයිට් පොඩක් රෂ් ගතියක් තියෙනවා. ඒකින් ද හුඟක් වෙලාවට 10 වෙනිදාන් පස්සේ එහෙම නැත්නම් 20 වෙනිදාන් ඉස්සෙල්ලා වගේ ෆ්ලයිට් එකක් ඔයාලා තෝරගන්නවා නම් ඒ දිනයක් ඔයාලා තෝරගන්නවා නම් ඔයාලට හුඟක් අඩුවට එයා ටිකට් එකක් හොයාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් හොඳට මතක තියාගන්න ඔයාලා මේ එයා ටිකට් එක බුක් කරන්න ඕනේ හැබැයි මාස 3කට මාස 4කට විතර කලින් තමයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට තාම වීසක වැදිලත් නැහැ, දැන් මං කොහොමද එයා ටිකට් එක ගන්න කියලා. ඒ කියන්නේ දවසක් නැහැ. හුඟ දෙනෙක් අපෙන් එහෙම අහලා තියෙනවා ලබන මාසේ කොහොමද එයා ටිකට් යන්නේ ප්‍රයිසස් කියලා. එතකොට ඉතින් අපි ඩේට් එක අහනවා මොකද්ද ඔයාලට යන්න පුළුවන් දවස කියලා. එහෙම දවසක් නැතුව ඇත්තටම අපිට ප්‍රයිසස් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව දවසින් දවස මේ ප්‍රයිසස් වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද තාම ඔයාගේ පොතේ වීසක වැදිලා නැත්නම් වීසක වදිනකන් ඉන්න. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ඒජන්සි එකෙන් ඔයාලට දවසක් දෙනවා මෙන්න මේ දවසේ ඔයාලා යන්න රෙඩි වෙන්න කියලා. මොකද හේතුව ඔයාලගේ කම්පැනිය ඒ රටේ ඔයාලව බලාපොරොත්තු වෙන ඉන්නවා ඒ දවස වෙනකොට. ඉතින් ඒ දවසේ අනිවාර්යෙන් ඔයා යන්න ඕනේ. ඉතින් ඒකින්ද හුඟක් වෙලාවට අපි අර කලින් කියපු කතාවට යන්න බැරි වෙනවා. මොකද හේතුව මාස 3-4කට කලින් ටිකට් බුක් කරගන්න බැරි වෙනවා. ඒ මම කිව්වේ ඒ කතාව හුඟක් වෙලාවට ඔයාලා වැකේෂන් එකක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා ඒ ක්‍රමවේදයට යන්න. නමුත් ඉතින් ඔයාට මෙහෙම හදිස්සිය ලංකාවෙන් පිට වෙන්න අවශ්‍ය නම් ඒ කියන්නේ වීසක වැදිලා අපි බැලුවොත් එහෙම සතියෙන් වගේ ඔයාට ඔයාගේ ෆ්ලයිට් එක හොයාගන්න ඕන නම් ඔයාලට ඉතින් පොඩි මුදලක් වැඩිපුර මුදලක් වියදම් කරන්න වෙනවා මේ එයා ටිකට් එක සඳහා. ඉතින් ඒකින්ද හොඳට මතක තියාගන්න ඔයාගේ පොතේ වීසක වදිනකම් සහ ඔයාලගේ කම්පැනි එකෙන් ඔයා ඉල්ලනකම් ඔයාට රැඳී සිටින්න වෙනවා ලංකාව තුල සහ ඒ ඊට පස්සේ ඔයාලට දිනයක් හම්බුන ගමන් ඉක්මනින් ඔයාලගේ එයා ටිකට් එක බුක් කරගන්න කටයුතු කරන්න. හුඟ දෙනෙක් කරන වැරද්දක් තමයි සමහරක් වෙලාවට වීසා වදින්නේ නැතුව එයා ටිකට් එක බුක් කරගෙන එදාට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එහෙම කරන්න උත්සාහ කරන්න එපා. මොකද හේතුව ඔයාට වීසා වැදුනත් ඔයාලගේ ඒජන්සි එකේ රෙස්පොන්ඩ් එකක් නැතුව ඔයා ටිකට් එක බුක් කරගන්න මොන වෙලාවකදීවත් උත්සාහ කරන්න එපා. මට වීසා වැදුනා මට යන්න පුළුවන් කියන කතාව කියන්න එපා. මොකද හේතුව සමහරක් වෙලාවට වීසා වැදිලත් මාස 2-3ක් ලංකාවේ ඔයාලව තියන්න පුළුවන්. මොකද ඒ කම්පැනි ඔයාලා වෙනුවෙන් රෙඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ඒ රට ඇතුළට ගෙන්නගෙන ඊට පස්සේ ලිපි ගොනු සහ එයාලා ටැක්ස් ගෙවන ඒ හැම දෙයක්ම එයාලා රෙඩි කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද සමහරක් වෙලාවට ඉතින් එයාලට කාලයක් අවශ්‍ය වෙයි ඔයාලව රැකියාවකට ගන්න. හුඟක් වෙලාවට මේ කතාව සිද්ධ වෙන්නේ මේ සමර් සීසන් එක එහෙම නැත්නම් වින්ටර් සීසන් එක අතරතුර කාලේ තමයි. සමහරක් වෙලාවට වින්ටර් සීසන් එකේදී හොටෙල් වල වගේ නම් පොඩක් එයාලා ගන්න අදිමදි කරනවා. ඒකින්ද වීසා වැදිලා පොතේ වැදිලා හුඟක් වෙලාවට මාස 2-3ක් එයාලා සමහරක් වෙලාවට හෝල්ඩ් කරලා තියෙන්න පුළුවන්. ඒකින්ද ඉතින් එයා ටිකට් එකක් වීසා වැදිච්ච පමණින් එයා ටිකට් එකක් ගන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ ඒජන්ට් අපි බැලුවොත් එහෙම ඔයාගේ ඒජන්සිය එහෙම නැත්නම් ඔයාලේ රස්සාව දුන්න පුද්ගලයා එහෙම නැත්නම් ඔයාගේ කම්පැනි එක කන්ටැක්ට් කරලා බලන්න මම එන්න ඕනේ දවස කවද්ද කියලා. ඒ දවස අනුව ඔයාගේ එයා ටිකට් එක බුක් කරගන්න. ඉතින් එතකොට ඔයාට සාර්ථක ගුවන් ගමනක යෙදෙන්න පුළුවන් සහ සාර්ථකව ඔයාට ලංකාවෙන් පිට වෙන්න පුළුවන් කමක් තියෙනවා. තවත් සුවිශේෂී කාරණයක් තමයි මෙහෙම එයා ටිකට් එකක් ගන්නකොට හුඟක් වෙලාවට මේ ට්‍රාන්සිට් ටයිම් එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද ට්‍රාන්සිට් ටයිම් එක වැඩි වෙන තරමට ඔයාගේ එයා ටිකට් එක අඩු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකින්ද ඔයාට එයාපෝට් එකේ සාමාන්‍යයෙන් පැය 12ක් පැය 13ක් එහෙම නැත්නම් ඊට වඩා වැඩි කාලයක් වාට එයාපෝට් එකේ රැඳී ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් වාට අඩුවට එයා ටිකට් එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
ඒ කතාවට මන් තව දෙයක් ඔයාලට එකතු කරන්න මෙහම ට්‍රන්සිට් එකක් අපිට සෙට් වෙන කොට අනිවාර්යම පොඩ්ඩක් බලන්න ඔයාලට මේ සෙල් ට්‍රන්ස්ෆර් එකක් තියෙනවාද කියලා. හුඟක් වෙලාවට මේ සෙල් ට්‍රන්ස්ෆර් කියන්නේ අපි බැලුවොත් එහෙම කියන්නේ ගමනාන්තයට යන අතරතුර නැවතුම් දෙක තුනක මේ ෆ්ලයිට් එක නවත්තලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කියන්නේ ෆ්ලයිට් වලින් ෆ්ලයිට් වලට මාරු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් මේකට ඔයාට බලපාන්නේ අපි බැලුවොත් එහෙම එකම කම්පැනි එකේ අපි බැලුවොත් එහෙම මේ ගමනාන්තයට යනකම් ඒ ෆ්ලයිට් 3-4ම කටායාවේස් එකේ නම් ඔයාලට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම බැගේජ් එක කලෙක්ට් කරගන්න නැතුව. එහෙම නැතුව ඔයා සාමාන්‍යයෙන් කම්පැනි දෙක තුනක වගේ ෆ්ලයිට් වලට ගොඩ වෙනවා නම් අනිවාර්යෙන් බලන්න ඔයාට self transfer එකක් තියෙනවද කියලා. එහෙම වුණොත් බැගේජ් එක අහපෝ ඔයාගේ අතට අරගෙන ඊට පස්සේ ඉතින් ඔයා අහපෝ කවුන්ටර් එකට, ඒ කියන්නේ ඒ ෆ්ලයිට් එකේ කවුන්ටර් එකට ගිහිල්ලා එතනින් බෝඩින් පාස් එකක් අරගෙන ඔයාගේ බැගේජ් එක එයාලට දීලා අන්න එහෙම තමයි ඉතින් යන්න සිද්ධ වෙන්නේ. ඒක ඉතින් හොඳට මතක තියාගන්න. උග දෙනෙක් අමාරු වෙටන වැඩක් තමයි මෙහෙම self transfer දන්නේ නැතුව ගිහිල්ලා ඊට පස්සේ ඉතින් බැගේජ් එක හොයාගන්නත් නැහැ. නමුත් ඉතින් ඔයා ගමනේ අවසානයට යාවි. ඒ වුණාට බැගේජ් එක ඔයාත් එක්ක ඉන්නේ නැහැ. දැන් ඉතින් ඔයාලට දාලා අදහසක් ඇවිල්ලා ඇති අපි කොහොමද ෆ්ලයිට් ටිකට් එකක් බුක් කරගන්නේ, දින වකවානු කොහොමද අපේ වැකේෂන් එක, එහෙම නැත්නම් අපේ පළවෙනි වතාවට අපි රට යනවා නම් කොහොමද අපේ එයා ටිකට් එක අපි බුක් කරගන්නේ කියලා පොඩි දාලා අදහසක් ඔයාලට ඇවිල්ලා ඇති කියලා මම දැන් හිතනවා. ඒකත් එක මගේ පරණ වීඩියෝස් දෙකක් තියෙනවා, පළවෙනි ගුවන් ගමන කොහොමද ඔයාලා සාර්ථක කරගන්නේ සහ තව හිත ගැහෙන ට්‍රාන්සිට් කියලා ප්‍රෝග්‍රෑම් එකකුත් මම ඔයාලා වෙනුවෙන් කරලා තියෙනවා. කොහොමද මේ අපි ට්‍රාන්සිට් එකක් ජය ගන්න කියලා, කියන්නේ ට්‍රාන්සිට් එකදී කොහොමද අපි ට්‍රාන්සිට් වෙන්නේ කියලා ෆ්ලයිට් ට්‍රාන්ස්ෆර් එකදී. ඉතින් ඒ වීඩියෝ දෙකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒකත් එක්ක ඉතින් අපි සර්විස් එක ගැනත් මම ඔයාලට කතා කරන්නම්. මවුර ප්‍රෝ එයා ටිකටින් ඔයාලා වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට ඕනම අවස්ථාවකදී ඕනම රටකට යන්න එයා ටිකට් එකක් සූදානම් කරලා දෙන්න. ඒකත් හුඟක් අඩුවට සහ ලාභදායීව ඔයාට ගැලපෙනවාගේ අතේ තියෙන මුදලට තමයි ඉතින් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ ඔයාලට එයා ටිකට් එකක් ලබා දෙන්න. ඒකින්ද අපේ ටීම් එකේ ඉන්නවා එයාලව අමතන්න. දැන් ඉතින් ඔයාලට දුරකථන අංකයක් තිරේ දිස්සෙනවා ඇති අපේ එයා ටිකටින් සර්විස් එකේ WhatsApp මාර්ගයෙන් මේකට සම්බන්ධ වෙන්න. මොකද ඔයාලට කෝල් ගන්න පුළුවන් හැකියාවක් නැහැ. අපි ඒක ලොකේෂන් එකකින් ඉඳන් මේ වැඩේ කරන හින්දා ඉතින් ඒක හින්දා ඔයාලට WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වෙලා ඔයාලගේ දිනය සහ ඔයාලගේ අපි බැලුවොත් එහෙම දවස අපිට ලබා දෙන්න. ඉතින් අපි අඩුම මුදලකට ඔයාලට එයා ටිකට් එකක් අපි හොයලා දෙන්නම්. ඉතින් ඒ විශ්වාසයත් හැමදාම තියාගන්න. ඒ විශ්වාසයත් හිතේ තියාගෙන ඉක්මනට රට සිහිනයට ඉගිල්ලෙන්න. පියාපත් අපි දෙන්නම්. ඒකත් එක්ක තවම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ ළඟ තියෙන bell button එකත් click කරන්න. එතන all කියලා notification එකක් ඇති අන්න එතන click කරන්න. ඊට පස්සේ තමයි මම අලුතෙන් දාන video එක notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මම Facebook ඉන්නවා Maurer Pro. මගේ Facebook group එකක් තියෙනවා Maurer Pro official කියලා. මගේ Facebook pages දෙකක් තියෙනවා Maurer Pro in Romania, Maurer Pro in Ireland කියලා. ඒ දෙකට like කරන්න කියලා ආරාධනා කරන ගමන් ළඟදීම අහපෝ ඊළඟ සතියේ හරබර වැඩසටහනකින් ඔයාලගෙන් හම්බෙන්න බලාපොරොත්තු ඇතිව අදට මේ වැඩසටහනෙන් මම ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. මතක තියාගන්න මේ මගේ YouTube channel එක මවුරේ ප්‍රෝ. මම මවුරේජේ මිල්ලවිටියා.